අමන්තා චකවාලේසු අත්‍රාග්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සගමොක්කඩං දමසවනකාලෝ අයංබදන්තා දම්මසවනකාලෝ අයංබදන්ට දමසවනකාලෝ අයං බදන්තා නමුතස්ස භගවතෝ වරාටු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවටෝ අරාටු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවත වරාතුෝ සම්මා සම්බුද්ධත්ස ඉදංකෝ පනභික්කවේ දුක්කං සච්චන් ජාතිපිදුකා ජරාපිදුකා ්‍යාධිපිදුකා මරනම් පිදුක්කා පියහි විපයෝගෝදුකා අපි ඒහි සම්පයෝගෝදුකා යම්පි ඉචන්නලබති තම්පිදුකා සංකි ේන පංචු පාධනකන්ඩා දුක්කාටි පින්වතුනි බුදුහාමුදුරුවෝ ධම චකපර්තන සූත්‍රයේ දේශනා කළේ සම්මතයෙන් අපි කවුරුත් බෞද්ධයා පිළිගන්න ඇටියට අද වගේ ඇසල පුුණු පොහොය දිනයක හිසින් බැස්ස කල චිපත්්‍රනා රාම එනිසා මේ ධම්මචක් අපපාර්වන සූත්‍රයේ තියන ඉතාම ගැඹුරු කොටසත් තියනවා බෞද්ධක් හැටියට චතුරාර සත්‍ය අවබෝධ කර ගැනීම තමා නිවනට පළමුවන පියවර. චතුරාර සත්‍යය අවබෝධ කරගත්තේ නැති කෙනෙක් ධර්මය තේරුම්ගත්ත කෙනෙක් වෙන නෑ. දුක්කේ අග්ඥානං දුක සමුදේ අග්ඥානං දුක නිරෝධේ අග්ඥානං දුක නිරෝධගාමිණී පටිපදාය අග්ඥානං. එමන ප්‍රතිපදාව අග්ඥානං කියන්නේ අහලා දැන නොගත්ත අනුගමනය කරන්න බැරි මේ ප්‍රතිපදාවක් තියෙනවා කියලා දැනීමක්වත් දැක්මක්වත් තේරු මක්වත් නැටි පුද්ගලය. මිනිියෙක් වෙලා අයිප දෙන්න පුළුවන් හැබැයි දුක කියල එක කුට්ටියනවා දුක විඳවනවා නමුත් මේ දුක කොහොම මතු වන දෙයක්ද මේ මොකක්ද කියන එක තේරුන් නොගත්ත පුද්ගලයකුට බුදුහාමුදුරුව විග්‍රහ කරන්න ගත්තේ මේ දුකේ අගඥාණන් දුක්ක සමුදයේ අග්ඥානං දුක නිරෝධය අඥානං දුක නිරෝධගාමිණී පටිපදාය අග්ඥානම් එනිසා සෑම කෙනෙක්ම චතුරාර සත්්‍ය අවබෝධ කර ගැනීම තමා නිවන් දැකීම කියන්න චතු අරිය සච්ච හොඳට තේරුම් ගන්න ඕන වචන කීප ැත්තියන්නේ චතුකයන්නේ හතර අරිය ගයන්නේ මේ රිය ගමන මේ සංසාර රිය ගමන තේරුම් අරගන මේ සංසාර රියගමනට හේතු කර්මුකාරණත් තේරුම් අරගන රියගමන අත්තා ඉන්නට උපකාරවන ආර්ය සත්‍ය කියන අරිය සච්්‍ය. මේක සත්‍යයන් හතර. මෙ කිසි දවසක කාටවත් වෙනස් කළ හැකි දෙන්න මේ පරම පවිත්‍ර පිරිසිදු බුදුවරෙක් පමණක් මතු කල්ලා දේශනා කරන සත පරම සත්‍යය නිසා පරමාර්්‍ර සත්‍යය නිසා ටක චතු අරිය සච්ච කියලා. මේ චතු අරිය සච්ච තියෙන්නේ මේ සංසාරරිය ගමන නවත්තන්න. පැවැත්ම අප ඇත්මක් කරන්න. පැවැත්ම කියන්නේ බුද දේශනාවට අනුව පැවැත්ම කියන්නේ රාගය දවේශය මූහය තවදුරටත් දිගින්දිගටම පවත්වාගනය යායන් තන්නහා පෝනෝ භවිකා ත්‍ර තත්්‍රාභි නන්දනී කියලා මේ දම චක්ක පාත්න සූත්‍රයේ දේශනා කළ. එනිසා යම්කිසි කෙනෙක් රාගය දවේශය මෝහය හිටේ උපදිනවනං අනුසේ හැටියට තන්නා අනුසේ පටිගා අනුසේ අවිද්‍යානුසේ උපදිනවනං රාගය දවේශය මෝහය උපදිනවා පැවැත්ම පාත්තාගෙන යනවා ඒ පුද්ගල ට මේ චතුරාර් සත්්‍ය අවබෝධ නොව උනිසයි මේ රාගයදවේශය මූය වටිනවා කියලා සාරයි කියලා ප්‍රායි කියලා මිහිරී කියලා මනාපයි කියලා ප්‍රියදේට ඇලෙන්නේ අප්‍රියදයට ගැටෙන්නේ ප්‍රියාප්‍රිය අතර වැරදිසේ අයෝනිසෝ මනසිකාරයෙන් මනින්න. එනිසා පින්වතුනි බෞද්ධෙක් හැටියට බුද්ධධර්මය බුද්ධාගමන මේේ බුද්ධ ධර්මය අනුගමනය කරන පුද්ගලයෙක් මාර්ගචරියාව තේරුම් අරගන මග යන පුද්ගලයක් මේ කියන චතු අරිය සච්්‍ය කියන එක පිළිබඳව බුදුහාමුදුරුව අර ධම්මච්චක්කාපාත්තන සූත්‍රයේ දේශනා කළා වගේ තිපරිවට්ටන් දවා දසහාකාරං කියයන ආකාරයට චතු අරිය සච්ච එම නිවන්දකින්නට උපකාරවන සත්‍යයන් අතර පරම සත්‍යයන් අතර පිළිබඳව දැ මෙටෙන්ඩි මම මේ ආර්ය සත්‍ය හතරම අද බිග්‍රහ කරන්න පුළුවන්කමක් නෑ මොකද ඒක බොහෝම ලොකු දිගකාර්යක් නමුත් අපි පළවෙනි ආර් සත්‍යය පැහැදිලිය පිසිදුව තේරුන් ගත්තනම් ඉතුරු ආර් සත්‍යය පිළිබඳව එච්චර ගැටලුවක් ප්‍රශ්නයක් ඇත්තෙන ෞද්ධෙක්ුුණාම මිනිියෙක් වෙලා ඉපදුනාම මේ බුද්ධ දේශනාව බුද්ධර්මය ජීවමානව පව්තින මේගේ විුගයක කාලයක අපි තේරුම්ග්ඩුවනෑ මේ දුක්ක අරිය සච්ච කියන එක පලවිනි ආර් සච්‍ය හරි හැටි අර්ථධර්ම නිරුක්ති පටිසම්බිදා බිග්‍රහයක් සහිතව තේරුන්ගන්න. මේක තේරුම්ගන්න බැරි විදිහට අද විකෘට්තිි කල විනාස කල තියෙන බවත් ධර්ුණ දේශනා භවසාන වෙනකොට මේ පංවතුන්ට තේරුම්යයි එ නිසා මේ හොඳට කල්පනා කළ යුතු දෙයක් මේ දුක්ක අරිය සච්ච කියන්නේ මොකදද ඉඩංකෝ පණ භිකවේ දුක්කං අරිය සච්චං මේක දුක නෙමේ දුක්කං අරිය සච්චං දුක කියන වචනේ දෙක දෙවැනි පැත්ට දුක්කං කියන්නේ මේ දිගින්ටිකටම කන්ටිනිවස් විදිහට පවත්වාගනය මොකක්ද දෙවැනි වේශය දු දෝම් නස. ඒක නිසා අපි පන පිහිටවන්න ඕන. මනස මුවහත් කරන්න ඕන. මස දුකාරය සච්ච තේරුම් ගන්න බැරි විදිට මලකඩ කාලා තියෙන්. ඒකන අර බුදුහාමුදුරුව මේ දුකාරය සච්්‍ය පිළිබඳව කොන්ඩංජවමුණට දේශනා කළාට පස්සේ පැහැදිලිවකව බුදුහා මුදුරුවම බිරජන් බීත මලං දම්ම චක්කුම් උදපාදි කිය ඥානං උදපාදි ප්ඥා උදපාදිී ද්‍යා උදපාී අලෝකෝ උදපාදිය. මෙටෙන්දිි මේ චතු අරිය සච්ච එමනන්නන් මේ දුක්කා අරිය සච්ච සමුදය අරිය සච්ච තේරුන් නොගත්ත පින් පුද්ගලයෙක් අර මනස මළකඩ කෙලෙස් මල රාගමල දවේශ මල මෝහ මල තටටු තුනක් තියෙන නිසා මෙ මළකට කාල නිසා මේ කෙලෙස් මැමි තුන කපන්න පුළුවන්කමක් නෑ. එතකොට මෙ මළකඩකාපු ආයුදය පණපෝලා තියලා පන පිහිට වෙලා කෙලෙස් මැමිතුන කපන්න පුළුවන් විදිහයට සකස් කිරීම තමා මෙටෙන්දි බුදු හාමුදුරුවෝ මෙ පණ කියන වචනෙන් පිග්‍රා කරලා විස්්තර කරලා පැහැදිලි කරලා දුන්නේ ැන් මේ හැම කෙනෙකුටම මනසක් තියන මිනයක් වෙලා ඉපදුණු කෙනෙකුට උපතින්ම උපත්තියෙන්ම නියට වසයෙන්ම මනසක් තියනවා හැබැයි මේ මනස මොට්ට වෙලා එම න්න මහා වෙලාන මහා වෙලා තියෙන් නිසා අර මළකටවඩින් මහා වෙලා ඒ නිසා පින්හතුනි මේ දුක්ක අරිය සච්චන් කියන ඉඩංකෝ පණ භික්කවේ දුක්කං අරිය සච්චන් කියපු එක හරි ඇටියට තේරුම් ගත්තොත් මේ මළකට කඩන්න පුළුවන්කම තියනවා අද වුණත්. මේ අද මේ මොහොතේ මේ දවස මේ පැෑ තුළ හරියට තේරුම් ගත්තොත් තමන්ගේ මනස මෙටෙක්කල් තිබුණු මළකට ට්ටු තුන කඩන්න පුළුවන්. රාග මල දවේශමල මෝ මල තුනම කඩන්න පුළුවන්. දැම් මෙතන හොඳට තේරුම් ග්ඩ ඕන මේ දුක්කා අරිය සච්චං විග්‍රාකරද්දි බුදුහාමුදුරුව දේශනා කරපු විග්‍රහකරපු දේ වචන නිවැරදිව අර්ථධර්ම නිරුක්ති ඇතුව සාත්තං සභ්‍යන්ජනං කියේවල පරිපුන්නම් පරිසුද්දන් කියන ආකාරයට තේරුම් ග්ඩුවට. පැරදිවිියයට පරිවර්තනය කළොත් පද පරම විදිහට කියා දුන්නොත් විග්‍රා කලොත් චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණෝ ධර්මයේ බිකෘට්්‍යවෙලා වෙනවා. දම්මෝ අදම්මෝති ඩීපෙන්ති වෙනවා අදම් ෝ ධම්මේති ීපෙන්ති වෙනවා. ඉති ඒක නිසා පින් ඔතුනි හොඳට වචන කීපයක් දුක්ක අරිය සච්ච පිළිබඳව විග්‍රහ කර පුත්ටැන හේතු පල ධර්මයක් බිග්‍රහ කරලා තියනවා. මෙක මං අවධාරණයෙන් ප්‍රකාශ කරනවා මෙතන බුදුහා මුදුරුව හේතු පල බිග්‍රහයක් කළින්. පලය තමා දු දුක්කං දුක්කේ කියලා කිව්වේ. එම නං ැ. ජාතිපි දුක්කා, ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කා මරනම්පි දුක්කා පියෙහි විපයෝගෝ දුක්කා අපිේෙහි සම්පයෝගෝ දුකා, යම්පිච්චන්න ලබති තම්පි දුකා සංකිත්‍යයන පංචුපාදානක් කන්ඩා දුක්කා කියපු තැන අට ආකාරයකට දුක්කා කියන පලය විග්‍රහ කරලා තියෙනවා. එහමනං මේ බුදුහාමුදුරුව ධම්මච්චකපපාර්තන සූත්‍රේජී දේශනාකර වදාලෙ දුකපිහිට පිළිබඳව නෙමේ දුකට හේතු පිළිබඳවයි. දුක කියන්නේ පලයක් විපාකයක්. තමන් උරුම කරගන්න දෙයක්. තමන්ගේ බැරදි ක්‍රියාවක් නිසා තමන් උරුම කරගන්නා දෙයක් දු. එනිසා දැන් කවුරුවත්ම හිතුවත් යම් කිසි කෙනෙක් මේ දුකාරිය සච්ච කියන්නේ දුක පිළිබඳ විග්‍රහයක් කළ කියලා සම්පූර්ණම ඒ පුද්ගලයා නොමගකයා මුලා වුණ බැරදිජත් තේරුන් ගත්තා චතුරාර් සත්‍යය අවබෝධයට ඒ පුද්ගලයට ඉඩක් නෑ දුක කියන්නේ පලයා පැහැදිලිව පිරිසිදුව මේ තේරුම් ගත යුතුයි. මෙ දුකට හේතුවක් තියනවා. මේ හේතුව තමා බුදුහාමුදුරන්ගේ ධර්මය හේතු පල ධර්මයක්. හේතුව හෝවෙලා හේතුවම නැතිකිරීමෙන් පමණයි පලය නැතිකරගන්නට නිරුද්ධ කරගන්නට එක මිටෙන්නට නිදසවෙන්නට පුළුවන්. මෙට එදී දුහාමුදුරුවෝ දේශනා කරපු වචන ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම පිරිසිදයි ඉතාමත්ම සරලායි. ජාතිපි දුකා ජරාපි දුකා ව්‍යාදිීපි දුකා මරනම්පි දුක්කා මෙත තියෙන අපින් හතුන මෙ දුක කියන පලයට හේතුව පිරි අපිලි අප ප්‍රිය අප්‍රිය කියන්නේ එක පුද්ගලයෙක් තුළ හිටේ ඇතිවන බැරදි සහගත රාගය දවේශය මෝයේ නිසා හිතේ ඇතිවෙන දෙයක් මේ ප්‍රිය අප්‍රිය කියන්න දෙකටමයි පුද්ගලයෝ මිනිස්සු ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන්නේ බැඩින්නේ සඳි වෙන්නේ බද්ධ වෙන්නේ සමුදය බිහි කරගන්නේ දුකට හේතුවෙන්. එනිසා මේක හොඳට තේරුම් ගන්්ඩෝන බුදුහාමුදුරුව මේ උතුම් ධර්ම දේශනාවද ධම්ම චක්කාපාර්තන සූත්‍රයේදී මේ චතුරාර්ය සත්ත්‍ය විග්‍රහ කර පුත්තන පැහැදිලිව පිරිසිදුව දේශනා කළේ ජාතිපි දුක්කා ජරාප්පි දුකා ව්‍යයාඩි පි දුකා මරනම් පි දුක්කා මෙ පි කියන එක පි අපි දෙකම තියනම් එටන පැහැදිලී ජාති අපි දුකා ජරා අපි දුකා ව්‍යඩි අපි දුකා මරම් අපි දුක්කා දැන්ටකොට පිරි අපිරි ප්‍රිය අප්‍රිය කියන එක තමා පුද්ගලයකුගේ දුකට හේතුව වෙන්න පිරිියදේ අපිරි අප්‍රිය දේ ඒ ප අප්‍රිය ආකාරයට කව දක්වත් නිච්චසේ සුකසේ අත්තසේ නවත් අන්න පවත්තන්න පුළුවන්කමක් නෑ. නමුත් පෘතක් යන ලෝකයා යම් කිසි දේකට පුද්ගලයකට කෙනෙකුට තනකුට දර්නතාවකට අවස්ථාවකට ප්‍රිය වුණොත්ඒ ප්‍රිය වූදේ යම් ආශ්වාදයක් පිනවීමක් ලබන නිසා සුවයක් ආමිසුතුුවයක් ලබන නිසා එ ප්‍රිය වූදේ නිච්චසේ සුකසේ අත්තසේ ගන්න උපාධානය කරගන්න. මෙන්න මේ කයි දුකට හේතුව. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ පිරි අපිරි දෙකම දුකට හේතුවෙන. අප්‍රිය නිසා තමා පුද්ගලයකුට තරහ යන්නේ කේන්ටයන්නේ වෛර කරන්නේ තව දුක්දොම්නස් බොහෝ දේවල් උපදින හේතුව ඒවගේම ප්‍රියවීම නිසා තමා රාගය තන්නාව ලෝපකම ආසාව අවශ්‍යතාවය බැඳීම සන්දිවීම සම්බන්ධවීම මේ ආදීකොට ඇත්තා වූ බොහෝදේ සිද්ධ වෙන් පෘථක් ජන පුද්ගලයෝ ප්‍රියදයට ඇලෙනවා දුකට පත්වෙනවා. අප්‍රිය දයට ගැටෙනවා වෛයෙන් දවේශයෙන් මොහෙන් දුක්කට පත්වෙන ක්‍රියාකාරකම් කරනවා. ඒ අනුවම ප්‍රියාප්‍රියාතර මනිනවා මොහෙෙන් අටයුතු කරවා දුකට පත්වෙනවා. දුක කියන්නේ පලයක් බව පැහැදිලිව පිරිසිදුව සෑම කෙනෙක්ම තේරුම්ගත යුතුයි. මේ දුකට හේතුව ඒ ඒ පුද්ගලයාගේ ඒ වර්තමාන මොහොතෙදී හිතේ උපදින ප්‍රිය අප්‍රිය දෙක අන්ත දෙකක් මෙකයි හේතුව අන්ත දෙකක් මෙටැන් තියන්නේ ප්‍රිය කියන්න එක අන්තයක් අප්‍රිය කියන්නේ පැරදි තවත් අන්තයක් මේ දුකට හේතුව අපි දැන් ඔන්නන් හොයල බලමු දැන් ඔය කරුණු හතර අනුව අපි ගම්මුකො මරනම්පි දුක්කා දැම් මේ මරණය කියන එක සසාභාවික දෙයක් නියතවාසේ එම මෙතන නෑ කිසිුම කෙනෙක් මරණයට පත් නො කවුරුත් දන්නවා. ඒවගේම යම් කිසි පුුද්ගලෙක් මැරුණ තරමට කෙනෙකුට බදුකක් ඇතිවෙන්න සතුරක් ඇතිවෙන්නෙත් න පිරි අපිට දෙකම නෑ. දැන් අපි ගල්පනා කරලා බලමුකෝ ඉන්ඩියයාවේ‍යයාරි එක්වල ෝකෙක් වෙන කොහේ හරි ටක මොකක් හරි හේතුවන් නිසා දාහත් දෙදාහක් සීයක් බොහෝ ඇ මැරනවා. එම මේ මේ රටේ ඉන්න මිනිස්සු හ ඒ රටේ ඉන්න මිනිස්සුව මේ සියත් දෙසිත් දහ දෙදාහ මැරුණ එකට දුකෙන් ෝට ඒයි දුකෙන්න්න ඇයි ඒයට එකට බැඳිනන සම්බන්ධයක් නෑ පිරිහෝ අපිරි හෝ අනුව සම්බන්ධයක් ඇතිවෙලා නෑ නමුත් තමන්ගේ ගෙදර තමන්ගේ පවුල්ලෙ තමන්ගේ හිතකට්ටෙක් තමන් ආදරය කළ ආසාාවෙන් සම්බන්ධ වූ කෙනෙක් මැරුණොත් අන්නේ මරණය දුකවෙන්නේ අර ප්‍රිය බව කියන්න හේතුව නිසල් එ ප්‍රිය බව තමන් හදාගත්ත වැරදි මිම්මක් මානයක් මේක හොඳට තේරුම් ග්ඩෝන එතකොට තමන් හදාගත්ත වැරදි මම්මක් මානයක් තමා මේ ප්‍රිය බව එතකොට තමන්ගේ වරඩක් මිසක මේ මරණය කියන ස්වාභාවිකදය කාටත් පොදුදේ නෙමෙයි දුක තමන්ග හිටේ තමන් හදාගත් වැරදි තීරණයක් ලෙසගත් ප්‍රියදේ ඇලෙන ගතිය බැරදි ඒවගේම තවත් කෙනෙකුට මේ යම්කිසි පුද්ගලය මරණය සතුටක් හැමැත්ෙම එකට අපඩිගානවා කිරිපත්ගනවා රතිංය පත්තු කොන්න පෙළපාලි යනවා පෙරහැරවල්ල යනවා නොයකුත් ආකාරය හෙම වෙලා තියෙනවන මේ ලංකාවේ. මේකට හේතුව මරණයන මේ අර අප්‍රිය පුද්ගලයාගේ මරණය. එතකොට මේවත් පුද්ගලයගෙහිටේ ඇති වූ වැරදිගතිය ටැන් කවරුද්දන්නා බොහොම ප්‍රසිද්ධ දෙයක් ප්‍රභාගරන් මැරුණාම මිනිස්සු දුක්කුණේ නෑ සතුට වුණා කොටසක්. ඇබැ කොටසක් අර ප්‍රභාකරන්ට ප්‍රිය වූ පුද්ගලයෝ දුකට පත් වුණා මේ අප්‍රිය වූ පුද්ගලයෝ පෙරහැරවල්ගයා රතිංය ගැව්වා කිරිපත් කෑවා කිරිපත් කෑෝ. බලන්දකු මේක කොයිටරන් දේශයකින් කරපු දෙයක්ද කියලා. එනිසා මේ දුකට හේතුව පින්වතුනි අප්‍රියභාවය කියන්න දෙයක් තමන්ගේ හිතේ උපදීමයි පැවතීමයි ක්‍රියාත්මක වීමයි. ඒඒ පුද්ගලයාගේ හිතේ පවතින ප්‍රිය බව අප්‍රිය බව එකම දේකට වස්තුවකට තැනකට ධර්මතාවයකට එක ආකාර නෙමේ මේක හොඳට තේරුම් ගඩුවල් දැන් අපි ගම්මු දූරියන් ගැඩියක් දූරියන් කෙනෙකුට අමුර්තය වගේ ප්‍රියයි. තවගෙනෙකුට වාමනයන තරම් අප්‍රියයි මේක දූරයෙන් ගැටියවරද දූරයෙන් ගැටිය තියෙන්නේ එක පාටයි එක ගඳයි එක සුවඳයි එක සියලුමදේ එකයි දෙකක් නෑ හැබැයි අර පුද්ගලයාගේ පුද්ගලයෝ දෙන්නගේ සමාරීට ගෙදර සම්පුරෂය භාරයාව සාම්පපුරෂය දූරයෙන් කන්න ආසයි භාරයාව වාමණයන තරං මාඒ ගඳ සුවනවත් වසන්න බෑ. දැන් මේක මේ ප්‍රියාප්‍රිය බව නිසයි අර දුකට පත් වනේ. අර සාම්පරෂය ප්‍රියයි කන්න බෑ අර භාරයාව නිසා. මොකද භාරයාවට ප්‍රියයි. ඉතිං ඒක නිසා භාරයාවට දුරියෙන් කන්න බෑ එක නිසා දූරියන් අර ප්‍රාම්පුරෂයක් කෑාවත් එයාට දුකයි. මේ මේ ඒඒ පුද්ගලයාගේ හිතේ ඇතිවූ ප්‍රියබවක් අපිය බවක් මිසක්ඒ ප්‍රියබව අප්‍රිය බව නිසා ඇතිවූ පලයක් මිසක් දුක වෙන දෙයක් නෙමේ. මේක යම් කෙනෙක් තේරුම් ගන්නා තාකල් මේ චතු අරිය සච්ච කියන මේ ආර් සත්‍යය මේ රියගමනත්තරන්නට උපකාරවන්න වූ පරමා අරිය සත්‍ය හතරෙන් පලවෙනික තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේකා අවධාරණයෙන් පැහැදිලිව කියන්ඩෝනෑ මේ බුද්ධ දේශනාවේ මේ තම චකාාපර්තන සූත්‍රයේ මේ දුකාර සත්‍ය විග්‍රහ කරලා තියෙන තව බොහෝ සූත්‍රවල හැමතැනකම විග්‍රාහ කරලා තියෙන්නේ හේතු ඇහැටියට ප්‍රිය අප්‍රිය පලය එප්‍රියාප්‍රියදට ඇලීම ගැටීම නිසා දුකට පත්වී. එතකොට අර දුකට පත්වම කියන පලය අපිට නැති කරන්න පුළුවන් වෙන්නේ බුදුදහමට අනුව හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුද්ජති. හේතුව දැනගන තේරුන් අරගන හේතුවම හිතැංගවත් කර කරන්න අයිං කරන්න ආස් කරන්න ඕන පුද්ගලයකුට හේතු අයිං කරන්න පුළුවන් යොනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ මෙ ප්‍රිය බව වැරදි වතරුන්ගත්තොත් මේ අප්‍රිය බව වැරදි බවතේරුන් ගත්තොත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ප්‍රියාප්‍රිය දෙක අතර් දාලා මෙකෙන් මේ දුකෙන් මිදී නිදහස්සේ. ඒවගේම ප්‍රියාප්‍රිය බව යම් කිසි කෙනෙකුගේ හිටේ යමක් කෙරෙහි ධර්මයයක් තැනක් අවස්ථාවක් පුද්ගලයෙක් සත්වය කරෙහි තියනව නම් ඒ මේ ස්වභාවධර්මය තියෙනවා සියලුදේ විපර්ණමයට පත් වෙලා අන්‍යතාභාවයට පත් වෙලා වෙනස් වෙන කියලා. එනිසා පියෙහි විප්පයෝගෝ අපහි සම්පයෝගෝ දුක්කා මෙතන කියලා තියනත් පිය අපියම තමයි වෙනමක්කත් නෙමේ පියහි විප්පයෝගෝ කිවේ ප්‍රියයන් පිය දෙයක් ප්‍රිය තනක් ප්‍රියවස්ථාවක් ප්‍රියධර්මතාවයක් අපිට අයි මේ රාගියොත් වෙනස් රාගියොත් හැබැයි වෙනස්වීම නියත ධර්මතාවයක් සාභාවිකටයක් පියදේ කවදක්කත් ඒ ආකාරයට ඒ ස්වභාාවෙන් ස රූපෙන් පාත්තන්න නවත්තන්න පුලුවන්කමක් නෑ නිච්ච නෑ සුකනෑ අත්ත නෑ. මේක මිනිසු තේරුන් ගත්තේ නෑ ගන්නත් බෑ ප්‍රියදයට ඇලීම තමා ප්‍රථක්්ජන පුද්ගලයාෙ තියෙන සුවයා ආමිස සැපට මිස නමුත් අ පියහි විප්පයෝගෝ අපේහි සම්පයෝගෝ අප්‍රියත සමග සම්බන්ධවීම එකතුවීම තමට උරුමේම හිමවීම නියත වසයෙන්ම සිදුවනෝ ඒ නවත්තන්න කාටක්කර බෑ ලෝක විපරිනාමය තියනක. ඒ වගේම හොන්ට තේරුම් ගන්න ඕන මේ පියා අපිය තමා මේ දිගටම කියල තිට. යම්පි ඉච්චන් නලබති තම්පි දුක්කා යම්පි ඉච්චං යම්ප්‍රිය වූ මනාප වූ දෙයක් කැමැත්තට ආකාරයට කැමැති වූ ආකාරයට නලබට නොලැබුණොත් එතන දුකක්. දැන් අර හිවලෙක් මිදිවල්ලක් දැක්කා දැකලා උඩ පැන්න උඩ පැන්න හැබැයි ප්‍රියයි හැයි ලබුණ නැෑ ලබාගන්න බෑ ලට චර උුට පණින්න බෑ ඉට පස්සේ මෙතන තමා මේ ඉච්චන ලබති එක නිසා සෑම කෙනෙකුටම දුකට හේතුව දවේශයට හේතුවාර හිවල මිතිවල්ල කෙනෙහි දේශයක් ඇතිවලක්කෝ තිත්තයි කිය මේක අරප්‍රියාප්‍රිය භාවේ හිටේ ඇති වූ වෙනසා ඉති ඒ නිසා මේ හිවලට විට රක්න මේ සියලුව දෙයාට සරව සාධාරණය පෘතක් යන ලෝකයාට මේ කියපුදේ ප්‍රියාප්‍රිය තාවය තමන්ට කැමතිසේ නොලැබුණොත් යම්පි ඉච්චන්න ලබති තම්පි දුක්කා එතනම තමා දුකේ උල්පත උපද. එක නිසා ඊ නඟට කිව්වා සංකිත්්‍යේන පංචිඋපාධනක් කන්දා දුක්කා. මේ උපාධානය කරගන්න උපාධානය කරගන්නට උපකාරවන්නේ ඔය ප්‍රියාප්‍රිය කියන ගති දෙකමයි. පංච උපාධානකන්දේ රූපවේදනා සඥා සංකාර වි්ඥාන්. මේ උපාධානය කරගත්ත රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහ ලක්ෂණ තුනකින් සංකිත් තේන තෙනගැන්න තුන සංකතයක නියත වූ ලක්ෂණ තුනක් තියනෝ. මේ නියත වූ ලක්ෂණ තුන කාටවක්කත් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ මේ උපාධානය කරගන්නා පංචස්කන්දය නිච්චසේ සුකසේ අත්තසේ පාත්තන්න බෑ අනිච්චයි ධර්මතාව නියට ධර්මතාව. ඒවාගේම මේ උපාධානය කරගන්නාදේ යද නිච්චන් තන් දුක්කම් යන්දුකන් තද නත්තාං. අනත්ත බීමට අනාතුවීමට හේතුවා. එතකොට ඒ වගේම පටිච්ච සමුපපන්නයි. පංචස්කන්දය උපාධානය කරගත්තොත් මේ හේතු පල ධර්මයට අනුව පටිච්ච සමුපපන්නයි පටිචවීම නිසා සං උපපාදනය වෙනවා. දැම් මෙතන මේක අනත් වූ පිච්ච සමුපපන්න වූ පංචස්කන් දෙයක්. උපාධානය කරගත්තොත් එක වෙනස් වෙලා විපරනාමයට පත්වෙලා අන්‍යතාභාවයට පත් වෙලා තමන් කැමිචිසේ රිචසේ මනාප්‍රසේ නිච්චසේ සුකසේ පාත්තන්න බැරි නිසා පුද්ගලයකුට දුක කියන පලය ලැබෙනවා උරුම වෙනවා. දැන් පින්වතුනි හොඳට තේරුම් ගැන්්ඩෝ නෑ මේ බුදුහාමුදුරුව දේශනාකරවදාල උතුම් ධර්මය මෙතන තියෙන්නේ හේතුවකුත් පලයකුත්. හේතුව පෘතක්ජන පුද්ගලයෙක් තුළ උපදින ප්‍රිය අප්‍රිය බව. යම්කිසි ආකාරයකට මේ ප්‍රියා අපප්‍රිය බව කෙනෙක් වැරදි බව තේරුම්ගරන්න පුළුවන් වුනොත්. තමන්ග හිටේ උපදින මේ ප්‍රිය බව නිසයි ඇලෙන් ඇලීම රාගය ෝබ තන්නාව ආසාාව අවශ්‍යතාවය උපාධානය සිද්ධවෙන්. ඒවගේම අප්‍රියතාවය දේශය වෛරය ක්‍රෝධයේ ඊීශ්‍යාව පටිගය ඉස්සා මරිච්ච මේ ආදීකොට ඇත්තා වු සියලු කෙලෙස් උපදන්නේ දෙවැනිවේශයෙන් දුනසින් මෙන්න මේ අප්‍රිය බව තමන්ගිහිතේ තියන නිසායි. දැන් අර දූරයන් ගෙටිය වගේම සෑම කෙනෙක්ම කල්පනා කරගඩුව නෑ. අපි කියමු අල්ලපු ඇටේ අල්ලපු ගෙදර ඉන්න මිනිහා. පිළිබඳව තමන්ගේ හිතේ ඇතිවෙනම එක්කොප්‍රිය බවක් එක්කො අප්‍රිය බව. මේක තමන්ග හිතේ ඇති වූ වැරදිටයක් බව වැරදි මම්මකින් මැන්න බව ඒ වැරදිමින්මට තමන්ගේ. උතක්ජන මැනීම මානය හේතුූ බව යම් කෙනෙ තේරුම්ගත්තේ නැත්නම් අර අල්ලපු ඇටේ ඉන්න මිනිා එක්ක තරාකාරය එකු අයිරක්කාරය වුණා එකෝ මිත්‍රෙක් වුණ මෙතෙන්ට හේතුව ප්‍රියාප්‍රිය බව මිසක් වෙන මොකක්වත් නෙමේ එතකොට අපි ඊට මුකෝ අල්ලපු ඇටේ ඉන්න මිනිහා තරාකාරය වෛරක්කාරය විරුද්ධකාරය කියලා තමන් තීරණය කලා කියලා. ඒමිනිා මෙලෝහසරක් දන්නේන. එමිය ගහිටේ තරාකුත්න. එමිනිා තරාවෙලත්න ඇබැයි තමන්ගෙහිට තමන් කොච්චර කිරුටු කරගන මේ චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට බාධාවන කොච්චෙක් දේ මේක සිද වෙන අද කියලා තමන්ට කල්පනා කරගන්න පුළුවන්කමක් ඇතිවෙන කම් මේ චතුරාර්ි සත්‍යය අවබෝධ වනා කියන්න. ඒ මනං මේ ලෝකෙටයන සියලුම දේවල් ගැන අපි අල්ලගන්න උපාධානය කරගන්න අයිතිකර ගන්න එකතුකර ගන්නන්නේ ගොඩගා ගන්නේ සියලුමදේ ප්‍රියයි කියන මම්මක් වැරදි මානයක් මැනීමක් තමන්ගාව වැරදිකෝදුවක් තියෙන නිසායි. මේක වැරදි කෝදුවක් මිම්මක් මාන්‍ය මැනීමක් මේක. තමන් විසින් තමන් සඳහා තමන්ගේ දැනුමානුව සකස් කරගත්ත වැරදි මම්මක් බව යමෙක් තේරුන්ගන්නා තාකල් මේ චතුවරිය සච්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා යම්කිසි පුද්ගලය තේරුම්ගන්්ඩුව නෑ පෘථග්්‍යන ලෝකෙ තමන්ගේ මේ හිතේ ඇතිවන ප්‍රියාප්‍රිය කියන දෙකම තමන් විසින් හදාගත්ත, තමන්ටම දුක උරුම කර දෙන, තමන්ගෙමි හිතේ රාගය දවේශය මෝහය ඇති කරවලා තමන්ගේ මනස මොට්ට කරවන දෙයක්. අර පංචස් කන්දයම උපාධානය කරගන්නේ මේ වැරදි මිම්ම මැනීම තමංගාව තියෙන නිසායි. උපාධානය කරගත්තදේ බරක්වෙන්නේ බයට හේතුවක් වෙන්නේ බැම්මකට බැඳෙන්නේ දැළකට අවුවෙන්න ජාලයකට මේ කියන කරුණු මෙ ප්‍රියාප්‍රිය බව තමංගාව තියන වැරදි මැනීමක් බව නොදන්නා නිසයි ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ පෘතක් යන තත්ත්වේ ඉන්න කෙනෙකුට ප්‍රියාප්‍රිය කියන වැරදිමැනීම තියෙනවා. හැබැයි මේක වරද්ධ තේරුන්ගත්තොත් මේ වැරදද මිදී නිදාසන්න පුළුවන් තමන්ට මේ සඳහා තමන් මේ උතුම් බුද්ධ ධර්මය නිවැර පිරිසිදුව පැහැදිලිව අර්ථධර්ම නිරුක්ති සහිතව මෙ පිරි අපි දෙක පිළිබඳව තේරුම්ගන්ඩුවන්. ධම්මචකපර්තන සූත්‍රයේ ඔය ටිපරිවට්ටන් ද්වාදසාකාරන් විග්‍රාකරද්දි මෙ දුක්ක අරිය සච්්‍ය පිළිබඳව බුදුහාමුදුරුව විග්‍රහ කළේ පරි්ඥාතන් පරි්ඥය පරි්ඥාතන්ති. පරි්ඥයන් පරි්ඥය පරිඥ්ඥා තන්ති. හොඳට ඕ දම්ම චක්කපාර්තන සූත්‍රයේ කියල බලන්න මේ පරි්ඥාතං පරි්ඥයිය පරි්ඥාතන් ටික කියන්නේ පිරිසිින්ද දකිින්ද ඕන පිරි අපිරි දෙකම බැරදින්ත දෙකක් මෙ දෙකම සිින්දොත් උපෙක්කාසිතක් පුද්ගල ඇතුළ ඇතිවෙන එමනම් මේ උපෙක්කාව කියන එක ඇති වෙන්නේ අපිරි දෙකම සිද යමක් කෙරේ දකින්න මනින්න බලන්න තීරණය කරන්න පුළුවන් පුද්ගලයකුට. මෙ පිරි අපිරි දෙක පවතිනාතා කල් පිරිසිද තැක්මක් නෑ ප්‍රිය බව නිසා දුකටපත් වෙනවා අප්‍රිය බව නිසා දුකටපත් වෙනවා ප්‍රිය බව නිසා රාගයෙන් ඇලීමෙන් දුකටපත් වෙනවා ඒ රාගෙන් ඇලනුදේ නිච්චසේ සුකසේ අත්්‍යසේ පාත්වන්න බලනවා නවත් අන්න බලනවා නමුත් නිච්චසේ පාත්තන්න බෑ අනිච්චයි. ඒ සුකසේ පාත්තන්න බෑ දිගටම දුක්කයි. ඒ අත්වසේ පාත්තන්න බෑ ඒ අනත්තයි. එනිසා අප පින් වතුනි හොඳට තේරුම් ගැන්ඩුව නෑ මේ හිතේ උපදුනු වැරදි මැනීම පිරිබව අපිරි බව තමයි. චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට තියන බලවත්ම බාධකය. තමන්ට තේරුන්ගන්න බෑ තමන් පැවැත්ම රාගය දවේශයමූහය දිගෙන්දිිගටම පවත්තකනයන්නේ මෙ හිටේ පිරි අපිරි අන්ත දෙකට දෝලනය වෙන නිසා පිරිනිසා රාගයෙන් ඇලෙනවා අපිරි නිසා දවේශයෙන් ගැටෙනවා අපිරි දෙකා අතර මැනීම නිසා අයෝනිසවෝ මනසිකාරය මෝහය උපදිනෝ එමනම් මේ පංචස් කන්දයම උපාධානය කරගන්නේ පිරි අපිරි දෙකම පෘතක් යන පුද්ගලයෙක් තුළ තියන නිසායි. මේ උපාධානය කියන එකත් හොඳට තේරුම්ගන්න ඕන බුදු හාමුදුරුවන්ගේ ධර්මය දෙපැත්තත් තියෙනවා. උපාධානය කරගන්න ව කිය කියන්නේ මේ තමන් පිය කෙනෙක් පුද්ගලයක් තැනක් දන්මටාවයක් අවස්ථාවක් යම් කිසි වස්තුුවක් ද්‍ර්‍යයක් පුද්ගලයෙක් ප්‍රියනං ඒ පුද්ගලයා අල්ලා ගැනීමත් උපාධානය අප්‍රිය නං වෙන් කල්ලා අයින් කරලා අර බුර අනිපැත්තට ගොුණු කල්ලා වෙන්කිරීම ඉවත් කිරීමත් උපාධානයක්. එක දෙවනිවේශයෙන් උපාධානයක් ප්‍රිය බව පළවනිවේශයෙන් උපාධානයක්. උපආදාාන් එනිසා හොන්දට තේරුම් ගඩුව පිරිබවෙන් අපිරි බවෙන් දෙකෙන්ම පෘතක් ජන පුද්ගලයෙක් පංචස්කන්දයම උපාධානය කරගන්න. හැබැයි අර පරි්ඥාතම් පරි්ඥයිය තේරුම් ගත්තොත් එමනනම් පිරි අපිරි දෙකම සිදලා උපෙක්කාසිතකින් කටයුතු කරන්න පුළුවන්ගුවත් අර ලාබ අලාභ දුක සැප යස අයස නින්දා ප්‍රශංසා අටලෝ දහමම උපන්නේ පින්වතුන හිටක මේ පිරි අපිරි නිසායි ලාභය ප්‍රියයි අලාභය අප්‍රියයි. දුක අප්‍රියයි සැපප්‍රියයි. නිදා අප්‍රියයි ප්‍රශංසා අප්‍රියයි. එකක නිසා? මේක? හොඳට තේරු ගඩුවඕන මේ අටලෝ දමම අ පෘථක්ජාන පුද්ගලයන් තුළ තියන දෙපැත්තක් දුවතාවයක් ඔය කරුණු හතරක් සම්බන්ධ. යම්කිසි කෙනෙකුට පිරිසිද උපෙක්කාසිතකින් බලන්න පුළුවන්නම් තීරණය කරන්න පුළුවන්නම් පරියරණය කරන්න පුළුවන්නං යමක් ඒ පුද්ගලයා අටලෝ දාමටම ඇලෙන් ෙත් නෑ ප්‍රියවෙන්නෙත් නෑ ගැටෙන් නෙත් නෑ අප්‍රියවෙන්නෙත් නෑ ඒ පුද්ගලයා පිරිසිද දකින්න පටන්ගන්න. දැන් යම් කිසි කෙනෙක් මේ චතුරාර සත්‍යය නිවැරදිව පිරිසිදුව හේතු පලධර්මයට බාගලපා බලා හේතුව හේතුව ඇටියට දැක්කොත් දුක තමා හේතුව පලයය දුක තමා පලය. හේතුව තමන්ගෙහිතේ ඉපදුුණු ප්‍රිය අපප්‍රිය බව.වෙන්න කිසි පුද්ගලයකුගෙහිතේ උපදුනු ප්‍රියාප්‍රිය බව තමන්ගේ දුකට මුල්ලෙන නෑ හේතුවෙන්න්න නෑ නිධාන වෙන්නේ නෑ ප්‍රත්වෙ වෙන්නේ නෑ. අනුන්ග හිතේ උපදුනු ප්‍රිය බව අප්‍රිය බව නිසා ඒ ප්‍රියබව අප්‍රිය බව උපදුනු පුද්ගලයාට දුකවුරුමෙයි තමන්ට නෙමේ. ඒ වගේම සමන්ගේ හිතේ පවදින වැැරදි මින්මක් බව මේ ප්‍රිය බව අප්‍රිය බව යමෙකුට තේරුම්ගන්න බැරි නම් පිරිසිඳින්න බෑ පිරිසිද දකින්න බැරි නම් ඒ පුද්ග ලැට දුකෙන් මිදී නිදහස් වවෙන්නත් බෑ. ඒක නිසා පින් වතුනි අම්මට තාත්තට හෝ පන්තලේ හාමුදුරුවන්ට හෝ දුවට පුතාට හෝ සෞෝදරයකුට හෝ සම්පුෘර්ජයට භාරයාවට හෝ පිරි අපිරි කියන දෙක තමන්ග හිතේ උපදුනක වෙන කෙනෙකුට නැති කරන්න බෑ පිරිනත දකින්න බෑ. පිරි සිඳින්න බෑ. හැබැයි තමන්ට පුළුවන්කම තියෙන්ඩුව. එනිසා බුදුහාමුදුරුව මේ චතුරාර්ය සත්‍යය විග්‍රහකරද්දි විග්‍රහ කළේ තම තමන්ගේ හිතේ වර්තමාන මුහොතේ බැරදි මම්මක් නිසා උපදින ප්‍රිය බව අප්‍රිය බව සිින්දලා පිරිසිද දැකලා උපෙක්කාසිටින් කටයුතු කරන්න ප්‍රකාශකිරීමක් දේශනා කිරීමක් අනුදැන වැදැරීම. එක හොඳට පැහැදිලිව පිරිසිදුව සෑම කෙනෙක්ම තේරුම්ගැන්්ඩෝන බෞද්ධය කැටියට මේ චතුරාර් සත්්‍ය ධර්මය. තේරුන්ගන්න ඕනනම් දුකපිළිබඳ පරම සත්‍ය තේරුන්ගන්න ඕනෙ නම්. තමන්ගෙහිතේ ඇති වූ යමක් පිළිබඳ දෙයක් පිළිබඳ පුද්ගලය පිළිබඳ තැනක් පිළිබඳ ගන සඥාවක් දුව සඥාවක් පිළිබඳව හෝ වෙනත් යම්ධර්මතාවයක් පිළිබඳව. තමන්ගෙහිතේ ඇති වූ වැරදිතීරණයක් නිසා ඇති වූ ප්‍රිය බවාප්‍රිය බවයි බුදු හාමුදුරුවෝ මෙතන්ද අවධාරණයෙන්. අවස්ථාවකදිම විග්‍රහ කළේ. නමුන් මේ හොඳට තේරුන්ගන්්ඩුවන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය කවදක්කත් කවුරුවත් පිරිසිඳ දැකීම වෙනස් කළේ නෑ මෙ නිවන් දකින්නට උපකාරවන චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට උපකාරවන මේ ධර්මය. නමුන් අද මේ හොඳට පේ තේරුම් ග්ඩුවෝන මේ ආනන්තරය පාපකර්මයක් කරගන තියෙන අපේ ත්‍රිපිටක පරිවට්ටකයෝ කොයි කාල හරි මේ ජාතිපිදුකා ජරාපිදුකා ව්‍යාධිපිදුකා මරනම්පිදුක්කා කියන තැන පියුන්න අපි අපි දෙකමයින් කරලා ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා මේ බුල්ලු බුද්ධ දේශනාවම බුදු බුද්ධ ධර්මයම දුකට හේතුවක් වෙන බව දුක තමයිවෙතන විග්‍රහ කරලා තියෙන්නේ දුකෙන් අයිගෙන්න්නයි මිනිසු කල්පනා කරන්ඩ ඕන කියලා. වැැරදිවිදිියට ජාතිය දුකයි, ජරාවදුකයි, ්‍යාදිය දුකයි, මරණය දුකයි කිව්වා. මේක අර දම්මෝ අදම්මෝති දීපෙන්ති, අදම්මෝ දම්මේති දීපෙන්ටි අනාචික්කනා දේශනාවක් කිරීම. අනාචික්කනා දේශනාව ආචික්කනාවත් දේශනාව. බුද්ධ ලපිතය භාසිතය අලපිට අභාෂතය කිරීමක්. මේක හොන්ඳට තේරුම් ගැ්ඩෝන යම්කිසි කෙනෙක් අදත්ව ගුවන් විදිලිිය ආද පෝය දසින්ද පන්සල්වල ගන් විදිලි වල නොයකුත් තැන්වල අදත් ඔය පිළිබඳව කියනවා ජාති පිදුකා ජරාපි දුකා ්‍යාධිපි දුකා මරණම් පි දුක්කා කියන්නේ ජාතිය දුකායි ජරාවදුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා මේක විතර මේ චතුර්සත් ධර්මය බැතගත්ම තැන මෙ පි අපි ප්‍රියා අපප්‍රිය කියන වචන දෙක මගදී භාසාාවයෙන් ඉදිරිපත් කළ බුදුහාන්දුරුවන්ගේ ධර්මය බිකෘට්ටි කළ පැහැදිලි පිරිසිදු තෙනා. ඒ නිසා මම හිතනවා බසර ගණනාවක් තුළ හත් අටසීයක්ටත් වැඩි කාලයක් තුළ මෙ නිවන අත්තර්දාන්නට හේතුුණේ මෙන්න මේ බැරදි අටුආකාරයන්ගේ විග්‍රහය බැරදි මෙ පිරි අපිරි දෙක තු හැටියයට බුදු හා මුදුරුවෝ ඉදිරිපත් කළා පලය දුක හේතුව පිරි අපිරි උපදින්නේ තමන්ග හිතේ තමන්ග හිතේ ඇති වු පිරිිරි දෙ තමන්ට මිසක් වෙනකාටවක්කත් වෙනස් කරගන්න පුළුවන්කමන්න මේක වෙනස් කරගන්න නං අපි පිරි අපිරි දෙකම නිසා තමන්ගේ හිතේ දුකක් උපතින බව පැහැදිව පිරිසිදුව තේරුම් ග්ඩෝන මේ පංචස් කන්දයම උපාධානය කරගන්නේ මේ පිළිබඳව ඔය සංකිිත්්‍යයන නියට කරුණුතුන අනිච්ච වූ අනත්ත වූ පටිච්ච සමුපන්න වූ බව නොදැන්. එන්සාපංහතුනි මේ බුද්ධධර්මය විකෘප්ති කළාට පස්සේ කෙනෙකුට බෞද්ධයකුට මෙ හෙලඹි මේ උපදුනයි කියලා කිව්වට මේ මධ්‍යමණඩලී ඉපදුනැකිව්වට මේ චතුරාර් සත්්‍යය පලවෙනි ආර්ය සත්ත්‍යයවත් තේරුම්ගන්න බෑ අද ඔය ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියන පද පරම බැරදි නිග්‍රහයෙන් බැහැර කළ යුතු ඔය පරිවර්තනය නිසා. බුද්ධ ධර්මය අධර්මය කළ නිසා. ඉතිං ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගණඩ ඕනෑ මේ දුකාර සත්‍ය තේරුම්ගත්ත කෙනෙකුට පමණයි මෙ පිරි අපිරි සිඳින්න පුළුවන් වූ කෙනෙකුට පමණයි ආනපාන කරන්න පුළුවන්කම් තියෙන. අනපානසති සමාධයේ පිහිටයමකයන්නේ භාවේ තබ්බංච භාවිතන් පහතබ්බංච පහින. දැන් ඊළඟට තියන අරිසත්‍ය තියෙන්නේ දැන් දුකාර සත්‍යය තියන පරි්ඥාතම් පරි්ඥයිය පරි්ඥා තන්ති. සමුද යාරය සත්‍ය තියන්නේ පහතබ්බංච පහීනං පහියාය අන්ති ඉට පස්ස නිරෝධගාමී පටිපදාාරිය සත්‍ය තියෙන්නේ භාාවත්බංච භාවිටං භාවිතා තන්ති මේක ආනපාන සතති සමාධිය කියන ආන පාන අශ්‍රය කළ යුතුදේ භාවේත්බංච භාවිටන් ප්‍රහණය කළ යුතුදේ පහතබ්බංච මේක තේරුම් ගන්න බෑ මේ කරුණු තුන අභි්ඥාතන් අභිින්්ඥයිය කියන ටත්ත්වෙන් තේරුම් ගන්නාටකල්. එනිසා තමන්ගේ තුළ ඇතිවන වැරදි මින්මක් මැනුමක් දැනීමක් තමන් ඉගෙනගත්තදේ වැරදිී ත්‍රිපිටකය කියලා තියන පරිවත්තකය පද පරමලෙස කිවෝදේ වැරදිී ඒ ඉගනගන ඒක ළමහින්ටක ආදීම ඒක දහම් පාසල්ලි උගැන්වීම ඒ බෞද්ධ හැටියට බණ දේශනාවල ධර්ම් දේශනාවල කීම මොන තරං විනාශයක්ද විකුට්ටයක්ද කියන එක හොඳට බෞද්ධය හැටියට තේරුම් ගණ්ඩ ඕන. එක නිසා අපේ අතීතය මෙටෙක්කල් මේ වර්ස සීක් විටර වෙන දැම් වැරදිට පරිවර්න ක සීට වැ. මේ කාලය තුළ අපේ බෞද්ධයන්ට නිවන් මග වැැහුවා නිවන් මග පද පරම වචනවලින්ම වැැහවා. ධර්මය ආධර්මය කරලා බැහවා මේක තේරුම් ගණ්ඩෝන. එක නිසා චතුරාර් සත්‍යයාව බෝධ කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නෑ දැන් මේ චතුරාර් සත්‍යය කිය න එක තේරුම දුක්කාර සත්‍ය හරියටට තේරුම් ගන්ඩෝන දුක කියන්නේ පලයක් හේතුව ප්‍රියබව ප්‍රියබව අප්‍රිය බව තමන්ගිහිතේ යඋපදිින්නේ එක වැරදිින්විමක් නිතරම ප්‍රියබව ඇැල්ලින් හොඳන අප්‍රිය බවට ගැටෙන් ොඳනෑ උපෙක්කා සිටින් ඉවසලවිම සල කටයුතු කරන්න ඕන යවසලවිමලසල කටයුතු කරන්න නම් පිරිසිද යමක් දකින්න ඕන යම් තැනක් දෙයක් පුද්ගලයෙක් ධර්මතාවයක් පිළිබඳව පිරිසිද දැකීම තමා ධර්මතාව. සිිංහයක නිසා මේ ධර්මදේශනාාවෙන් පැහැදිලි කරපුදේ මේ කියපුදේ මේ ඉඩංකෝ පණභිකවේ දුකන් අරිය සච්චන් ජාතිපි දුකා, ජරාපි දුකා, ව්‍යාධිපි දුක්කා, මරනම්පි දුක්කා, පියෙහි විපයෝගෝ දුක්කෝ, අපි එහි සම්පයෝගෝ දුකෝ, යම්පි ඉච්චන්නලබති තම්පි දුකා සංකිට්‍යයන පංචුපාදාාන කන්ධා දුකා නැවත හොඳට වචනයෙන් වචනයෙන් පදයෙන් පදය මෙ පිරි අපිරි තේරුන්ගන්න උත්සාහ දරන්න. ඔක තමන්ගේ හිතේ උපදින ප්‍රියාප්‍රිය බව මිසක වෙන කිසිම කෙනෙකුගේෙ හිතේ උපදින ප්‍රියාප්‍රිය බව තමන්ට පිරිසිඳින්න බෑ. ඒක තේරුන් ගත්තත් ඒ පුද්ගලයා තේරුන්ගන්නවා මේ දුක්ක සමුදයට හේතුව දුකට හේතුව සම්බන්ධතාවයක් උපදින්නට හේතුව මෙ තමන්ගෙම හිතේ උපදුන ප්‍රියාප්‍රිය බව මිසක් වෙන බාහිර ලෝකෙ තියෙන දෙයක් නොවන බව. එනිසා පින්වතුනි පැහැදිලිව පිරිසිදුව මේ උතුම්ධර්මය තේරුන්ගණ්ඩෝ නෑ අර්ථධර්ම නිරුක්ති පටි සම්බිදාා හැටියට අෞද්‍යයන්ට විග්‍රහ කරන්න පුළුවන්උනානං තමන්ටම කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනවා චතුරාර් සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රියාප්‍රිය බව උපදින්නේ තමන්ගෙම හිතේ නේද. මේක නේද මේ දුකට හේතුව මුල නිධානය කියන.ඒ නිසා ඔහෝම පැහැදිලි පිරිසිදුයි මේක තේරුන්ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් අපහසු කනෙක් ඉන්නවනම්. චක්කවත්ත සියනාද සූත්‍රය සක්ක ප්්‍ය සූත්‍රය මෙ දෙකේම පිරි අපිරි ප්‍රියාප්‍රිය බව විග්‍රහ කල තියනවා. ඒ සූත්‍ර දෙකත් හොඳට කියවන්න චකවත්ති සියනාද සූත්‍රත් සක්ක ප්ඥ සූ්‍ර බුදුහාමුදුරුව දේශනා කර වදාල ප්‍රියා අපප්‍රිය බව නිසාම සියලුදුක් ඇතිවන බවට පැහැදිලිව පිරිචිදුව දේශනා කරලා විග්‍රා කරලා තියෙනවා සච්චවි බංගසූත්‍රයේ තියන්නේ ඕකමයි ඒ ඕ නැසූත්‍රයක තේරුම්ගන්න පුළුවන් වෙන්නෝ නෑ මෙ ප්‍රියාප්‍රිය දෙක අන්ත දෙකා. වැරදි මැනීමක්. වරදි මම්මා. ගේ වැරඩිමෙන්ම තමන් එද තමන් තමයි මේ වරද කරගන තියන්නේ ඒකට කරුම හැටියට උරුම වෙන්නේ මේ කියන දුක දුකාහදාගන්නේ තමක් මේක තේරුම්ගන්න පුළුවන් ඕ නැම කෙනකුට මේ චතු අරිය සච්චේ දුක්කා අරිය සච්ච තේරුම් ගන්න පුළුවන් දුකාරය සච්චි තේරුන් ගත්තාහම සමුද අරිය සච්ච පහතක් බංච පහිනම් කරන්න පුළුවන් ඒයාගම නිරෝධගාමී අරිය සච්ච භාවි්‍යත වංච භාවිතන් කරන්න පුලන් ඒ අනුව සච්චිකාත්බංච සච්චින් කරෝති කියන චතුරාර් සත්‍යම ආර්යශ්‍රංක මාර්ගයම සම්පූර්ණ වෙන බව සෑම කෙනෙක්ම තේරුම් ගත යුතු. ඒක නිසාපින් වතුනි මේ බෝම කෙටි කාලයක් තුළ මේ ජතු අරිය සච්චේ රියගමන අත්තරන්නට අරිය ගැන්නේ රිය ගමන අත්තරීීම. අරිය පර්යේෂණකව අරය තත්ත්වයට පත් කරන්නට කරන පර්යේෂනය මේක තමා අපි මේ ප්‍රියාප්‍රිය බවසිදීම තමා පර්යේෂණය. පර්ේෂණය කරඩුවන පිරි අපිරි දෙක සින්දල දැමීම. එනිසා හැම කෙනෙකුටම කෙටි ධර්ම දේශනාව චතුරාර් සත්‍යය ගැන නැම ත්ව ර ත්‍රපික පරිිවර්තනය ඔක්කාරයොක් කරපු වැරදිී වැරැද්ද නැවත නිවැරදි කරගන්නට බෞද්ධයාට නිවාන් අවබෝධ කරගන්නට චතුරාර් සත්‍ය අවබෝධ කරගන්නටම මේ ධර්මතාවය මේ ධර්මක් ඥානය මෙ ධර්ම ශක්තිය උපකාරවේවා හේතු වාසනාවේ. සාධ සාධ සා. පිංහතුනි පැෑක්වමන ලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදාගත්ත ආ වූ මේ පිංහතුන්ගේ අවසාන යුතුකමතා පර්මාර්තය වෙන්නේ. න් රීම පින්ඩීමම් පින් පැවරරි. එනිසා මේ පින්වතුන් සියලුම් දෙෙන ශ්‍රීපත් කර ගන්න ඕන තමන්ගේ තුන් සිත පහදාගන ඒ තම තමගේ යුතුකමක් වගේක් හැටියට සියලුම් යාජමිත්‍රාදීන්ට පින්දීල පින් පවරල පින් අන්න මෝදන් කරන්නට. එනිසා මේ සංසාරගමනී කවඩා කොටනකදී මොනයා ආකාරයකින් හෝ. මට දව් කල උපකාර කල මඟ පෙන් වූ පිහිට වූ සම්බන්ධ සියල ට මිත්‍රා යන්ට මෞද මක්ක න් වැඩිහිට න් ුරුවර යාාතු මිත්‍රාදීන්ට පින් දීල පින් පරල මේ පුණ ශක්තියේ බලින් සියලු ඥාති මිත්‍රාදියෙන් සසරදුකින් මිටී නිහස්සන්නට නිවන්සුව සුව පත්වන්නටම මේ පුණි ශක්තිය උදවේවා උපකාරවේවා හේතු ආසනාවේවාගල් සාඩුකාර. ඒවකින් සිය ලූම විදව ාව ලට පින් දීල පෙන් පවරල ප අ ද ග ල්ල. මේ පුුණ ශක්තිය බලින් සියල් දෙවිය ොත් සසර දුකින් මිටී නිතාහස් වෙත්්තාා නිවන්සුවෙන් සුවපත් වන්න සියල් දෙවියන්ටත් මේ පුුණි ශක්තිය පකාවේවා උදගවේවා හේතුවා සනවේවා ගෙල් සසාධකාර. යගම සීල් බත පේද විසාාදිය වූ අමනුස්ස කොට්ටා සිටි සං අපපාගත්ත සතර අපාගත් සත්ව කොට්ටාස අ සංඥතල්වල ඉන්න වූ අනන්ත අප්‍ර මානසත්වයන් කෙරෙහිත් අනුකම්පාසි ටක් ඇතුව. සියලු සත්වෙන්ට පින්ඩීල පින් පවරල පින් අන් මෝදං කල්ල. මේ පුණශක්තියේ බලෙන් සියලු සත්වයෝත් සසර දුකින් මිටී නිදහස්වෙත්වා නිවන්සුවෙන් සුව පත්වෙත්වාගේල් සාඩුකාරද්ද. දැම් මේ පින්ංහතුන් මේ කාාතාවන් කියලා පින් අන් මෝදන් කරන්න ගටාවන් කියන්න. එතාවටාචම්මහි සම්බදම්පු්ഞ සම්පඩං සබේදේවානුමෝදන්තු සබ සම්පට්ටි සිද්දිය එතාවටාචම්හි සම්බදම්පු්ഞ සම්පදං සබේවූතානුමෝදන්තු සබ සම්පට්ටි සිද්ධිය එත්තාවතාචමේහි සම්බදම්පුഞ්ഞ සම්පදං සබේචත්තා නමුදන්තු සබ සම්පතිසිද්ධිය ඉඩම් මේේඥටනංගතු සුකිටාහුන්තු ඥටයෝ ඉඩම්මේඥට නංහොතු සුකිටාවන්තුඥටයෝ ඉඩංගෝඥටි නංගතු සුකිටාන්තුඥටයෝ හිමිනාපුඥකම්මේන මාමේබල සමාගමු සතන් සමාගමෝ හෝටයාවනිබාන පටටිය